ඔයා Photoshop ඉගෙන ගන්න කැමතිද? එහෙනම් ඔයාලට තමයි මම මේ වීඩියෝ එක හදන්නේ. අද TechVisor YouTube channel එකෙන් Photoshop ගැන fast tutorial එකක් කරන්න ඕනේ කියලා මට හිතුණා. මේ වීඩියෝ එක හදන්නේ Photoshop වලට එන්න හින්න නංගිල මල්ල වෙනුවෙන්. එහෙනම් දිගටම රැඳී සිටින්න. අපි එහෙනම් වැඩි පටන් ගමු. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලා මේ වෙනකොට Photoshop මොකක් හරි වර්ෂන් එකක් ඔයා කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරලා නැති කියලා. මම මේ වෙනකොට 2020 කියන එක පාවිච්චි කරන්නේ. ඔයාලගත් 2020 වෙනවා නම් ගොඩක්ම හොඳයි මේ වෙලාවේ. ඒක 2019 18 වගේ නම් ප්‍රශ්නයක් නැහැ. මෙතන මම තා ෆොටෝස් ටිකක් ඩවුන්ලෝඩ් කරගත්තා. එකක් තමයි Apple ගියා ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. කිචන් එකක ෆොටෝ එකක් තියෙනවා. ඒ වගේම වුඩ් සර්ෆේස් එකක් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් මම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. පළවෙනිම එක තමයි අපි බලමු මේ ෆොටෝ එක කොහමද Photoshop වලින් ඕපන් කරන්න කියලා. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ෆයිල් ගිහලා ඕපන් යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ෆයිල් එක කෙලින්ම Photoshop එකට drag and drop කරාම මේ විදිහට මේ ෆොටෝ එක ඕපන් කරන්න පුළුවන්. මේ දින Photoshop එකේ සාමාන්‍ය user interface එක. ඉතින් මේ interface එකට සමාන interface එකක් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් essential key එකට මාරු වෙන්න. මොකද Photoshop වල විවිධ UI interfaces තියෙනවා මේ තියෙන 3D හදන්න motion painting මේකකට එකක් වෙනස් user interfaces තියෙනවා ඉතින් අපි සාමාන්‍යයෙන් වැඩ කරනකොට අපිට අවශ්‍ය essential කියන එක ඊට අතර මෙතන tool palette එක තියෙනවා මෙතන menu එක තියෙනවා ඉතින් අපි මේවා ගොඩාක්ම ඉගෙන ගන්න යන්න මම මේක fast tutorial එකක් විදිහට හදන හින්දා පළවෙනි එක තමයි අපි මේ photo එක මට මොකක් කරන්න බෑ එකට හේතුව තමයි ෆොටෝ එක වඩ පේනවා මේ ලේයර් පැලට් එකේ මේ ෆොටෝ එක පේනනවා මේ ලේයර් පැලට් එකේ මේ ෆොටෝ එක ලොක් එකක් වැටලා තියෙන්නේ මේ ලොක් එක අන්ලොක් කරන්න පුළුවන් මේකට ඩබල් ක්ලික් කරන්න ඊපස්සේ මේ වගේ ලේයර් ස්ටයිල් කියලා එකක් එනවා මේකත් මම කැන්සල් කරලා දානවා ඉතින් මට මේ ෆොටෝ එකේ වටේට ගාන්ට කපා ගන්න ඕනේ කබල මේ සුදු පාට පසුබිම ඉවත් කර ගන්න ඕනේ මේකට ටූල්ස් කීපයක් තියෙනවා Photoshop වල තමයි මැජික් වන්ඩර් ටූල් එක. මැජික් වන්ඩර් ටූල් එකෙන් පුළුවන් මේ වයිට් බෑග්ග්‍රවුන්ඩ් එක එකපාර ක්ලික් කරාට පස්සේ ඒ හා සමාන බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන එක යා හඳුනා ගන්නවා හඳුනා ගැනීමටලා ලොජික් එක තමයි වයිට් බෑග්ග්‍රවුන්ඩ් එක හඳුනාගත්තා ඩිලීට් කරා ඊට පස්සේ අපර කිරියනවා. ඊළඟ එක තමයි ක්වික් සිලෙක්ෂන් ටූල් එක. හැබැයි මම මෙතනදී ඔය ටූල් දෙකම භාවිතා කරන්නේ නැහැ. මොකද ඔය ටූල් දෙකම අපි ක්ෂණික වැඩවලට පාවිච්චි කරලා සාමාන්‍යයෙන් ෆොටෝ කට් කරනකොට ෆොටෝ කට් කරන අය වෘත්තිමය වශයෙන් ෆොටෝස් වල බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන කට්ටිය දන්නවා ඇති. එයාලා කවදාවත් මැජික් වන්ඩර් ටූල්ස් එතකොට ඔය ක්වික් සිලෙක්ෂන් ටූල් පාවිච්චි කරන්නේ නැහැ. එයාලා පාවිච්චි කරන්නේ මෙන්න මේ pen tool එක. pen tool එක මට කීබෝඩ් එකේ P අකුර ප්‍රෙස් කරලා ගන්න පුළුවන්. මේ ටූල් එක ගැන කතා කරොත් මම මේක ඇසූම් කරන්න මේ ටූල් එක ටිකක් සුවිශේෂී ටූල් එකක් මේක ඉගෙන ගන්න ඕන ටූල් එක Photoshop වල ඉතින් මේ ටූල් එක එකපාරක් වෑමම ක්ලික් කරොත් මේකට අපි කියනවා anchor point කියලා ඊළඟට තමයි මේ මම මේක ඩිලීට් කරනවා anchor point එකේ තව කොටසක් තියෙනවා ඒ තමයි මේකට කියන්නේ anchor handle කියලා සමහර විට මේක එක වචන පාවිච්චි කරනවා ඉතින් මේ anchor point එක මේ anchor handle එකේ පාවිච්චි කරලා අපිට පුළුවන් යමක් drawing එක කියන්නේ ඇඳගෙන යනකොට ඒ ඇඳගෙන direction එක කියන්නේ පැත්ත අපිට control කරන්න පුළුවන් උදාහරණයක් විදිහට ගත්තොත් මට මෙතන ඉඳන් අපිට පයන්නක් වගේ අඳින්න ඕන මේ point එක පාවිච්චි කරලා අපි කියනවා anchor handle එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ point එක ලස්සනට කන්ට්‍රෝල් කර ගන්න. ඉතින් ඔයාලට පේනවා ඕනම ෂේප් එකක් මේක පොඩ්ඩක් ට්‍රේනින් වුණාට පස්සේ අපිට අඳින්න පුළුවන්. ඉතින් ඒක පොඩ්ඩක් ට්‍රේනින් වෙන්න. මේකෙත් තව ක්‍රමයක් තියෙනවා. එකක් තමයි මට මෙහෙම ඇඳගෙන යනකොට මෙතනින් පස්සේ කර්ව් කරන්නේ නැතුව කෙලින්ම මෙහෙම ගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඕල්ට් එක බලා මෙතන ක්ලික් කරන්න ඊට පස්සේ මේ විදිහට අඳින්න පුළුවන් මෙතන වට පේනවා මෙතන කර්ව් ගතියක් ආවේ නැහැ
හරි ඉතින් ඒ pen tool එක ගැන කියපු දේවල් ටිකක් පාවිච්චි කරලා බලමු කොහොමද try එකක් දාලා මේ apple ගෙඩිය background එකෙන් කොහොමද කපා ගන්න කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම starting point එක ඉදිරියට මෙන්න මේ මුල්ල පටන් ගන්නවා. එතන ඉඳන් මම මේ විදියට anchor point එකක් තියලා මගේ anchor point එකේ තියෙන anchor handle එකකින් අදිනවා එළියට මේ විදියට कंप्यूटर नाम कमांड करूम करना सूम रूल कर मेतन पावचर मगे कीबोर्ड आल की प्रेस मेतन कर्व शेपारी अवसान वशन मेन मेतन कनेक्टेड मे ड्राइंग पेन टूल की सिलेक्शन कंप्लीट मेतन मेरे पोटी कर्व कदम හරි ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට බලාගන්න සිලෙක්ෂන් එක ඊට පස්සේ මම මේකට රයිට් ක්ලික් කරනවා මේක් සිලෙක්ෂන් වෙනවා ඊට පස්සේ මෙතන ෆෙදර් රේඩියේෂන් කියලා එකක් sorry ෆෙදර් රේඩියස් කියලා එකක් එනවා මේකට මම ෆොටෝ එකේ දෙක කියලා දෙනවා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන දකින්න මගේ සිලෙක්ෂන් එක ඊට පස්සේ මම එඩිට් කියලා डिलीट कर रीसाइकल बीन मैं पास मम्मी रीनेम कर एप्पल हर दिन फोटोशॉप ऑब्जेक्ट सिलेक्ट कर प्रोडक्ट पाउच सरला फोटो करगा मम्मी कर मैं मे हर हेदा හරි ඊට පස්සේ වල් පේනවා දැන් මෙතන ලී සර්ෆේස් එකක් තියෙනවා ඊළඟට මම අර කපාගත්තු ඇපල් ගෙඩිය drag and drop කරගන්නවා මෙන්න මෙතනට හරි ඊළඟට ඔයාලට පේනවා ඉතින් මෙන්න මේක වටේට මෙන්න මේ විදිහේ කොටුවක් කැවිලා තිනවා ඇත්තම කියලා මේක පේන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ විදිහට මේක පේන්නේ මෙතන තියෙනවා short transform controls කියලා තියෙනවා एक क्लिक कर मेके मेपीडियो ट्रांसफॉर्म कर फारण वर्षन पावचारे मेतन केरवल मेद मेपीडिये समय स्केल हरियाणा मे कुे मेन मे विधि कुड़ा पुलवा इतिंग बुक वर्षन के आगे एक मेन अदा कुड़ा ඔයාගේ කම්පියුටර් පරණ වර්ෂන් එකෙන් තියෙන shift එක ඔබාගෙන මේක scale down කරන්න මම මේක මෙන්න මේ විදිහට මේ wood surface එකට තියෙනවා. හරි, ඔයාලා බලනවා මගේ අතල් ගෙඩිය the wood surface එකට තියෙනවා. මට ඇත්තටම කරන්න ඕනලා තියෙන මේ අතල් ගෙඩිය මේ ලී මතු පිට උඩ තියෙනවා වගේ පෙන්වන්න. ඉතින් ඔයාලා බලනවා මෙතන background එක මේ විදිහට තියෙනවා. අතල් ගෙඩිය මෙතන උඩ තියෙනවා. හැබැයි තාමත් මම මේ ඇපල් ගෙඩියක් වුඩ් එකකට තියනවා කියලා වගේ පේන්නේ නැහැ. ඉතින් මම යනවා බ්‍රෂ් ටූල් එකට අරගෙන මේක zoom කරනවා. ඊට පස්සේ මම ඇපල් ගෙඩිය සිලෙක්ට් කරනවා. ඇපල් ගෙඩිය සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් වගේ කම්පියුටර් එකේ කීබෝඩ් එකේ i අකුර ප්‍රෙස් කරලා මෙන්න මෙතන කැමති පාටක් සිලෙක්ට් කරගන්න. මට පේනවා මෙතන කලර් පැලට් එකේ මම මෙතන ඇපල් ගෙඩිය සිලෙක්ට් කරන පාට එක අනුව पल दिन रतु पाट सीलैक्ट कर
කල එකක් හරි ඉරවස මම ආපහු මගේ බ්‍රෂ් ටූල් එක ගත්තා ඊට පස්සේ මම මේ බ්‍රෂ් ටූල් එක පොඩි කර ගන්න ඕනේ මම මෙතනින් සාමාන්‍යයෙන් 400 500කට මම මේක හදා ගන්න බ්‍රෂ් එක ඔපැසිටි 100යි මේ ෆලෝ කියන එක 100යි ඊළඟට මම අලුත් ලේයර් එකක් හදා අලුත් ලේයර් එකක් හදා ගන්න ඕනේ ඒකට මට පුළුවන් මෙන්න මෙතන ප්ලස් අයිකන් එකක් තියෙනවා සයින් එකේ ඒක ක්ලික් කරන්න ඊට පස්සේ මම මෙන්න මෙතන මෙන්න ලාවට යට එකපාරක් විතර අඳිනවා ඊට පස්සේ මම ආපහු මගේ මෙතන මූ ටූල් එක තියෙනවා ඊට පස්සේ මම මගේ කම්පියුටර් නා shift එක උපයාගෙන මෙන්න මේ විදිහට මේක තියා ගන්නවා මේක විශාල කර ගන්න මෙන්න මේ විදිහට හරි දැන් මේක තියෙන්නේ shadow එකක් වගේ කියලා හිතා ගන්නකො මේ shadow එක තියෙන්නේ apple ගිරිය උඩ ඇත්තට මේක shadow එකක් නෙවෙයි මට මේක පොඩි මේ apple ගිරිය හින්දා මතු පිට වැටෙනවා පොඩි රතු පාට ගැතිය මෙලියේ මට ඒකයි හදා ගන්න ඕනේ ඉතින් මම මේ layer එක apple ගිරිය පල්ලෙහාට දාන්න मल्टीप्लाई මේ다가තු කලර් එක මෙතන බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මික්ස් කරනවා. ඉස්සරහ බලන්න මේක පොඩ්ඩක් මේ විදිහට මූව් කරගන්න. ඊපස්සේ කැදගෙන හරි. ඊළඟට මට ඕනේ මම මෙතන shadow A කියලා දානවා. මම තව ලේයර් එකක් ගන්නවා. ඊට පස්සේ මම කළු පාට අරගන්න මෙතන මට පුළුවන් බ්ලැක් කලර් එක සිලෙක්ට් කරන්න අර සයිස් එකේම බ්‍රෂ් එක තියලා මෙන්න මෙතෙන්ට කරලා මම ක්ලික් කරනවා එතකොට කළු පාට මෙතෙන්ට ඇඩ් වෙනවා ඊට පස්සේ මම මට පුළුවන් මේක ට්‍රාන්ස්ෆෝම් කරගන්න මේ විදිහට मेतन शेडिया අන්ලොක් කරගන්නකොට මම ආයෙත් මෙතන new layer එකක් වගේ dialog box එකක් එනවා. ඊට පස්සේ මම මෙතන background කියලා දාලා enter කරනවා. හරි. ඊළඟට මම කතා කරන්න යන tool එක තමයි මෙන්න මේ merge කියන tool එක. මේ click කරලා මට පුළුවන් මෙතන ඉඳන් මෙන්න මේක rectangle එකක් ඇඳ ගන්න. හරියට මේ wood එකේ කෙරවලට සමාන්තරව. ඊට පස්සේ මම delete button එක බලලා डिलीट करना एक संकीर्ण विद्युत पेन टूल मरती मैके प्रमाण लंगट मम्मी फोटो उड़ा दाणा अब यार किचन फोटो इतनी कली मंगे अब मे पार फोटो मे फोटो हरी किचन फोटो मैं विशाल कर फिल्टर ब्लर ගීලා බ්ලර් ඉෆෙක්ට් එකක් දෙන්න. එතකොට ඔයාලා තේරෙනවා මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මේක හරිම තාත්වික ගතියක් එනවා. මම මේක ඕකේ කරනවා. හරි.
දැන් මම මේ ෆොටෝ එක crop කරන්න යන්නේ crop කරන්න ඕනේ හින්දා මම මෙන්න මෙතන තිනවා crop tool එක ඒ වගේම මම මෙතනින් 16:9 කියන size එකට මම පොඩි කරගන්නවා ඔයාලට පුළුවන් click කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා ඉතින් ඔයාලට පුළුවන් crop tool එක මෙන්න මෙතනින් අරගෙන යන්න ඒ වගේ මම ආපහු මේක පොඩ්ඩක් පොඩි කරනවා හරි මම එන්ට කරනවා එතකොට අපිට මෙන්න මේ විදියට ලස්සන ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් අපි කම්බයින් කරමු මේ දින අපි අවසාන වශයෙන් හදගමු ඩිසයින් එක ඒක ඩිසයින් එකක් නෙමෙයි මේක සාමාන්‍ය බොහොම සරල ෆොටෝ මැනියුලේට් කරේ फोटोशॉप के ना कुछ में दर्द दिखे नेट पूरा मैं वीडियो का बारा गया ना मैं वाके थोड़ा ट्रेनिंग में मेरे बारा गया ना और सामान्य फोटोशॉप पहले आवश्यक ना मैं टूल्स की पे आगे ना मैं तुम्हें खाता अगर लेयर्स एक बहुत मध्य वाले करा नहीं ये तो कोटा ब्लेंडिंग मोड के ना खाता अगर ब्लर इफेक्ट के ना खाता अगर शेडोज के ना खाता अगर इतनी गोला तेवर के ना खाता अगर पॉडी ट्यूटोरियल ऑलराउंड लोगो नॉलेज जगह को आ फोटोशॉप ගැන හම්බෙනවා फोटोशॉप ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට වුණා. හරි. එහෙනම් මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. සමු ගන්න ඉස්සෙල්ලා මම ඔයාලගෙන් බොහොම කාරණා කිව්ලා සිටිනවා. මගේ channel එක අනිවාර්යයෙන් subscribe කරන්න, like කරන්න, ඒ වගේම මේ tutorial එක ගැන වට මොනවා හරි තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකක් තියෙනවා. ඒක comment කරන්න. ඔයාලා ඉදිරියේදී ඕන කරන පාඩම් මොනවා හරි තියෙනවා අනිවාර්යෙන් request කරන්න. මම ඒවා හදන්න පුළුවන් නම් මම අනිවාර්යෙන් ඔයාලට හදලා දෙන්නම්. හරි එහෙනම් මම මේ වීඩියෝ එක සමු ගන්නවා ටෙක් විසර් YouTube channel එක බැලුවට ඔයාලට බොහොම ස්තුතියි එහෙනම් ඔයාලට ජය වේවා